කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් සිංහලෙන් මුද්‍රිත මාධ්‍ය හරහා රට ඇතුළට අරගෙන ගිය මිනිස්. මේ කාලේ තිබුණා මතයක් මේක සිංහලෙන් කරන්න බෑ කියලා. ඒතර කොහමද උතරින් පරිගණකගෙන මාරු වෙන්නේ? ඊට පස්සේ මම පොතක් ලිව්ව රෝනියෝ කරලා. පොත print කරන්න කරේ නෑ. මං කොළඹට හරියට ඇවිල්ලත් නෑ. ඔව්. ඒතර දැන් මේ කොහේ කම්පියුටර් විකුණනවද කියලා දන්නෙත් නෑ. කීයක්ද කියලා දන්නෙත් නෑ. एक लांग्वेज का प्रोग्राम करना पुलवा एक मॉनिटर वशिंग अभी टेलीविजन का यूज कर गन्नो ना मैंने मेक मत गन्नो ओब कल्पना करले ओब एदा मोन दुनु प्रश्न टिक अदा आयट मोन दुनु दिन तत्र इंग्रेसी कथाव किवा मन को इंग्रेसी महालो कोटो नह दैन सामान्य उपाधिय सह मे उपाधिय अतर पिलिगनीमे वेनसक नह हेलिम ब्रिटानिय राज्य विश्वविद्यालय आयत के गिविसुम गतव दिन्ने अर विश्वविद्यालय टे गिहिल इगन गत्तु सहतिकेम तमाई අපේ ශිෂ්‍යට එහෙම නැත්තම් මේගොල්ල මේ වෙන විදියකට මේක කරලා අන්තිමට සහතිකේ පොන ලබා ගන්නා ක්‍රමවේදයක යනවද ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අපි අනුගමනය කරා සහතිකේ තියෙන ගැත්ත හැබැයි නිකම්ම නිකම් මොට්ටේ එළියට එන්නේ ඔවුන්ට වැඩ බැරි නම් සහතිකේ පෙන්නුව කියලා පෞද්ගලික ආයතන වල ගන්න නැහැ ඔබ පිළිගන්නවද මේ පෞද්ගලික උපාධි ලබා දෙන ආයතන නියාමනය විය යුතුයි කියන අපිට අවශ්‍ය නැහැ අනවශ්‍ය මේ ගසා කෑම් වගේ දේවල් එහෙ ගිහින් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගේ වියදමට වඩා සැහෙන අඩු මුදලකට ලබා ආබාධිත තත්ත්වයට පත් වෙච්ච රණවිරුවන්ට සත්‍යාගන්නේ නැතුව අවුරුද්දක පාඨමාලාව අපි ඔවුන්ට ලබා දුන්නා. ශිෂ්‍යත් ලබා දීමක් කරනවාද දුප්පත් දරුවෝ එහෙම ආවොත් එහෙම? අපේ තමයි ගාස්තු අඩුම. මම අභියෝග කරනවා. පරිගණකය අපිට කිසියම් සිහිනයක්ව තිබුණු කාලේ. එහෙම නැත්නම් පරිගණකය අධ්‍යාපනය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් සිහිනයක්ව තිබුණු කාලේ භාෂාව පිළිබඳ ප්‍රශ්න තිබිච්ච කාලේ පරිගණක අධ්‍යාපනයේ සිංහලෙන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් සිංහලෙන් මුද්‍රිත මාධ්‍ය හරහා රට ඇතුළට අරගෙන ගිය මිනිසා. ඔහු ඒ අතින් ගත් කල දුර්ලභ ගණයේ මිනිසෙක්. ඔහු නවමු නිර්මාණකරුවෙක්. නුගේගොඩ ලන්ඩන් ටෙක් සිටි කැම්පස් හි සභාපති කලමනාකාර අධ්‍යක්ෂ එම්.එච්.ඒ. සූෆ මහතා හමුවන්නට අපි ඇවිත් ඉන්නේ. ඒ අතින් ගත් කල ඔබ සුවිශේෂී චරිතයක්. පරිගණකය පිළිබඳ අධ්‍යක්ීමක් නැති කාලේ පරිගණකයක් ගන්න සල්ලි තිබුණ නැති කාලේ පරිගණක අධ්‍යාපනය ඔබ අරගෙන යනවා සිංහල මාධ්‍යයෙන් මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ නේ ඒ කියන්නේ භාෂාමය ප්‍රශ්නේ ඔව් ඒ කියන්නේ ඒ කාලේ තිබුණා මතයක් මේක සිංහලෙන් කරන්න බෑ කියලා ඉංග්‍රීසි පමණයි ඉංග්‍රීසියෙන් පමණයි කරන්න පුළුවන් ඒක ඇවිල්ලා ඒ නිසාම අපේ ලොකු පිරිසකට මේක ගැන හරි අවබෝධයක් නැති නිසා පසුපසට යාමක් සිදු වුණා. ඒක බය වෙන්නේ නැතිද? බය වෙලා. ඒ කියන්නේ අපි මම මේ ගමේ ඉගෙනගත්තු සිංහල මාධ්‍ය. කොහෙද ඔබේ ගම? මගේ ගම වෙලා ගන්දර. අමාතර. මාතර ගන්දර. අධ්‍යාපන ලැබුවේ? අධ්‍යාපනය ලැබුවේ මම මුලින්ම තංගල්ල ක්‍රිස්ට් චර්ච් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මාතර සාන්ත සෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ දික්වැල්ල විජිත මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඔබ කිසිසේත්ම නම හැර මුස්ලිම් පුද්ගලයෙක් කියලා ජාතිකය කියලා කියන්න බෑ. මම ඔබ සිංහල මාධ්‍යෙන් අධ්‍යාපනය කරා. මම කතානි කරම සිංහල මාධ්‍යෙන් අධ්‍යයනය කරේ මුල ඉඳලම. ඒ කියන්නේ අපි අනිත් එක මෙහෙම එකක් තියෙනවා. ඒ කාලේ සිංහල මාධ්‍යය දෙමළ මාධ්‍යය පමණයි තිබුණේ. ඉංග්‍රීසි කියන එකක් නැහැ. ඒ කියන්නේ මාධ්‍යයක් නැහැ. ඉස්කෝලවලත් කරන්න බෑ. පසු කාලිනව තමයි මේවා ආවේ. එවැනි යුගයක තමයි මේ පරිගණක සිංහලෙන් කරන්න බෑ කියලා මතයක් පත් වුණා. දැන් මේක කොහොමද හිතුනේ? කියන්නේ දැන් පරිගණක ඔබ මොකද්ද කොයි කාලෙද ඔය? ඔය මං කියන්නේ මුලින්ම මම මේ ශාස්ත්‍රයට පිවිසුනේ 1974 ඒ කියන්නේ 6 වෙනි වසරේදී. පරිගණකට ඔව් ඒ වෙලේ පරිගණක තිබුණේ නැහැ. ලෝකේ තියෙන්නේ නැති ලංකාවේ එහෙම කතාවක් තිබුණේ නැහැ. මම හරියටම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් බොහොම උනන්දුයි. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් පොඩි කාලෙදී අර රේඩියෝ විතරයි තිබුණේ අපි පොඩි කාලෙදී. ටෙලිවිෂන් ඒව මොනවත් නැහැ. ඒ කාලෙදී ඔය කොහොමද මේකෙන් සද්ද එන්නේ කියන මං සමහරක් වෙලාවට රේඩියෝගේ පස්සපැත්තේ තියෙන අර සිදුරු වලින් ගිහිල්ලා එබිල බලනවා මොකද්ද මේ කතාව කියලා. කොහොමද මේ කවුරු හරි ඇතුළේ ඉන්නවද කින්ද මන්ද කියලා. ඒ නිසා මට ඒ පැත්ත ගැනම පුදුම ආසාවක් ආවා. ඒක නිතර නිතර ඔවා ගලවලා හදන්න වගේ ආසාවක් තිබුණා. ඔව් ඔව් ආසාව ඒක කරන්න පුළුවන්. දන්නවා. 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 ඊට පස්සේ 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ කාලේ ප්‍රාගෘතිය කියලා විෂයක් හඳුන්වලා දුන්නා. මම ඉගෙනගත්තු ස්කෝලේදී ඒකේ තිබිච්ච විෂයන් හතර තමයි රේඩියෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සංගීතය මැටි වැඩ ලී වැඩ. එතකොට මේකට රේඩියෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ ඕකද? ඔව් රේඩියෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව තමයි ස්කෝලේ සබ්ජෙක්ට් එකක් වශයෙන් තිබුණේ. එතකොට ඒක සාමාන්‍ය පෙළ දක්වාම උගන්නලා සාමාන්‍ය පෙළේ විෂයක් වෙනවා. එතකොට මේ විෂයට හරි ඉල්ලුමක් තියෙනවා. මොකද හැම ශිෂ්‍යයම ගිහිල්ලා මේකට තමයි සම්බන්ධ වෙන්නේ අර ප්‍රාගෘතීය විෂය වෙලාවට. එතකොට ඒ වෙලාවට සීමා සහිත ළමයි ටික අරගෙන අර හතරට බෙදනවා. මම රේඩියෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ගියා.
गियामी ए सर माव गत्ते ने मंगी थी सर्ट गेन पेन्न गेदर दी मम्मे वह दुआ आर वह दुआ मे वह दुआ खेल पत्पत्लिंग गेन गेनो एक एक सर किट से हदला एक आले है तेरे तेन नमूत एक आले तिबिच दे तमाइ थिंग अरे सर मंदुर तंग मोनाहारी गुरु अरे के मंदुर हेम की तमाइट दान ඉතින් ඒ හිඳ මට අවස්ථාව හම්බුනේ නැහැ. හා එඳුර කමන්න නැති නිසා. ඔව්. ඊට පස්සේ මට කිව්වා ගිහිල්ලා මැටි වැඩ කරන්න කියලා. මැටි වැඩ පන්තිර තමයි මම දැම්මේ. නමුත් මම මැටි වැඩ කරා. නමුත් මගේ හිතේ අරක තමයි තිබුණේ. නමුත් මම අතහැරියේ නැහැ. ඒක තමයි මම කියන්නේ. ඔව්. දැන් මගේ ආසාව තිබුණේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් ඉදිරියට යන්න. නමුත් මට ඒ තරම් අවස්ථාව දුන්නේ නැහැ ගුරු මහත්මයා. නමුත් ඒක අවස්ථාව දුන්නේ නැහැ කියලා මම නිකන් හිතියේ නැහැ. මම කරපු වැඩේ බාහිරව මේක ඉගෙන ගත්ත එක නේ ටියුෂන් ක්ලාස් ඒව නැහැ ඒවට ඒ කාලේ මාතර තිබිච්ච ඉස්කෝල දෙකක මාතර දිස්ත්‍රික්කෙම ඉස්කෝල දෙකක විතරයි ওই විෂය තිබුණේ එතකොට මම කරේ පොත්පත් ගෙන්නවගෙන කොළඹින් ඔය ඒව විකුණන තැන් වලින් ගෙන්නවගෙන ඒවා ඉංග්‍රීසි පොත්පත් ඊට පස්සේ පොත්පත් තිබුණා හැබැයි ඔව් පොත්පත් තිබුණා ගෙන්නන තැන් දෙක තුනක් තිබුණා ඒ තැන් දෙක තුනකින් ගෙන්නවගෙන නමුත් ඒක ඊළඟ ප්‍රශ්න තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඉංග්‍රීසියෙන් තියෙන නිසා ඉංග්‍රීසියෙන් තියෙන එක ඉගෙන ගන්න මට ආපහු යන්න වුණා මං සිංහල මාධ්‍ය ශිෂ්‍යෙක් වශයෙන් මේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ගෙන් මේක ගැන අහගන්න. ඒ ආකාරයෙන් මං අතරින්නේ නැතුව දැන් ඔය ඔදේවා රිපෙයාර් කරන එකත් සමහර අය ඇවිල්ලා කිව්වද මට මේක රිපෙයාර් කරලා දෙන්න කියලා. ඒවත් කිව්වා. ඔව් කිව්වා. ඒ කියන්නේ මම ගෙදර ඉඳගෙන ඕවා කරනවා කියලා ගමේ ආරංචි වුණා. සල්ලි වලටද? නෑ මම නිකන් කරන්නේ. නමුත් ඉතින් විනෝදෙට කරනවා. ඔව් විනෝදෙට කරනවා. නමුත් මේ පැතිවල හදා ගන්න කවුරුත් නැහෙනේ. ඔව්. ඉතින් ඇවිල්ලා මට කියනවා පුතේ මේක කරලා දෙන්න රෝමියෝ කියලා මේව කරනවා. ඉතින් ඔය කරන අතරේ මට ගෙදරින් එන බලපෑමක් තියෙනවා අපේ තාත්තා ගුරුවරේ. අය අධ්‍යාපනය කඩ කපලනවා කියලා. කඩ කපලනවා කියලා. හරිනේ. බනිනවා ඉතින් මේ මොනවද කරන්න කියලා. නමුත් අර ඒ එන කට්ටිය මට සාමාන්‍යයෙන් ඉතින් මොන හරි තෑගි භෝග මොන හරි සල්ලි එපයි කිව්වත් ගන්න නැහැ මම. ඒත් ඔය තියල එහෙම යනවා. ඉතින් ඕවෙන් ඉතින් සල්ලි එකතු වෙනවා. ඒ කියන්නේ පරිගණකය පිළිබඳ කතා බහක් තිබුණ නැති කාලේනේ ඔය. ඔය කටපාඩම් කතා බහක් තිබුණ නැහැ. එතකොට දැන් ඉලෙක්ට්‍රොනිකස් වලින් තමයි MHA සෝෆා තමන්ගේ ජීවිතය ආරම්භ ආරම්භ කරන්නේ ඉලෙක්ට්‍රොනිකස්. කොහොමද උතනින් පරිගණකයට මාරු වෙන්නේ? පරිගණකයට මාරු වෙන්නේ අපි උසස් පෙළ කරනකොට මේ පරිගණක ලංකාවේ දැන් භාවිතා කරන පටන් ගන්න හදනවා. ඔයගේ ලිපි ලේඛන පුවත්පත්වල පළ වෙනකොට මම ඒ සම්බන්ධයෙන් පොතපත ගෙන්නව ගත්ත කොළඹින්. ස්කීපයක්ම. ඒ වරගෙන අධ්‍යයනය කරාට පස්සේ මට තේරුණා පරිගණක යන්ත්‍රයක් නැතුව මේක කරන්න බෑ ප්‍රෝග්‍රෑමින් පැත්ත තමයි මුලින්ම කරන්න ඕනේ ඒ කාලේ හැටියට එතකොට මේ පරිගණකයක් නැතුව ප්‍රැක්ටිකලි මේක ප්‍රායෝගිකව කරන්න බැරුව මේක කරන්න බෑ එතකොට මම උසස් පෙළ හදාරන කාලේ මගේ එකක් තමයි මට අමතර ආදායමක් වෙනව ගෙවල් ගෙදරට කට්ටිය ඇවිල්ලා රේඩියෝ හදව ගන්නවා ඒ වගේ දේවල් කරනවා ඉතින් මම ඔවත් හදලා දෙනවා එයි මටත් ආදායමකුත් එනවා දැන් ඊට පස්සේ මම පොතක් ලිව්ව රෝනියෝ කරලා इलेक्ट्रॉनिक विद्या संबंध मुद्रनाल स्टेनसिल मगे आलूखिया मग एक लियव गो ए आलू दें तेल संस्था सभापति तुम माए एक पंक्ति एक पंक्ति एक गाव ही पोत पोत ती है ना मांगे वारंती है प्रिंट करा प्रिंट करा रोमियो प्रिंटिंग कालती है ना मूलिक बेसिक प्रिंटिंग सिस्टम एक प्रिंट कर ला मैं काफी अलवी करान पटांग इलू मत गुण ගෙදරට හොයාගෙන ඇවිල්ලා පොත අරන් යනවා. මොකද ඒකේ තියෙන කරුණු වලට. ඔව්. මට ඒ ඉලෙක්ට්‍රොනිකස් නේ? ඉලෙක්ට්‍රොනිකස්. හා. එතකොට දැන් මේ කම්පියුටර් සම්බන්ධයෙන් මට ඒකෙන් ලැබුණු ආදායමින් මං ගාව රුපියල් 5000ක් එකතු වෙලා තිබුණා. මං කොළඹට හරියට ඇවිල්ලත් නැහැ. ඔව්. එතකොට දැන් මේ කොහේ කම්පියුටර් විකුණනවද කියලා දන්නේත් නැහැ. කීයක්ද කියලා දන්නේත් නැහැ. මොකද්ද මේවයි තාක්ෂණික විස්තර අගම් මුල මොකුත් දන්නේ නැහැ. අර පොත්පත් කියලා ප්‍රෝග්‍රෑමින් ගැන ගත්තු නොලෙජ් එක ඇප්ලයි කරන්න කොහොමද කියන එකයි මම බලන්නේ මම යාළුවෙක්ගෙන් අහුවා මේ කොළඹට යන්න පුළුවන්ද ඔයා දන්නවද කියලා වෙන යාළුවෙක් මා යම් කියලා ආ ඔබ දන්නේ නැති නිසා අය දන්නවා මම දන්නේ නැති නිසා හරිනේ ඊට පස්සේ මම ඇවිල්ලා මාතර බස් එකකින් නැගලා ම ඔය දැන් තමයි බම්බලපිටිය කියලා දන්නේ ඒ කාලේ මම දන්නේ නැහැ කොහෙද කියලා යාළුවෝ කෝවා මේ මචං මෙතනින් බහිමු කියලා හරිනේ ඔව් බැහැලා දැන් ඉතින් දෙපැත්ත බල බල කඩවල් තියෙනවනේ දැන් ඔය තේ කඩවල් ඒව නැතුව රෙදි කඩවල් නැතුව ඔය මේ එක එක උපකරණ විකුණන කඩවල් අයර්න් අරෝමේ විකුණන ෂෝරූම්ස් වලට ගිහිලා නෝගලංගාව කොම්පියුටර් තියනවාද කියලා.
ඒ මිනිස්සු හිනා වෙනවා. සල්ලි දෙනවා නැ සල්ලි රුපියල් 4500 නේ තියෙන්නේ. කොම්පියුටර් එකේ කාලේ ගන්න බෑ. හරි හමං කොම්පියුටර් එක ගන්න 110කට එහා යනවා ඒ කාලේ. ගණන් වැඩි මුල් කාලේ. ඔව්. එතකොට ඒ මිනිස්සු දන්නෝනේ මේ 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 කොල්ල දෙන්නෙක් ඇවිල්ලා හරි පුරුට්ට දෙන්නෙක් ඇවිල්ලා හරිනේ කොම්පියුටර් හොයනවා හරිනේ. කොහෙන්ද 110කට එලිම දන්නවද? අනිත් ගන්නත් බෑ. මේ මේ මිනිස්සුන්ට දන්නවද දන්නෙත් නෑ. එහෙ මෙහෙ මෙහෙම අපි දෙන්න පයින් යන කොම්පියුටර් තියනවද? ඕ මො 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 ගියාම ඔන්න එක කඩේ එක තිබුණා. ඔය මග මම හිතන කොල්ලෙ පිටි හරිය වගේ කොම්පියුටරයක් එහෙම ෂෝරූම් එකේ එහෙම දාලා තිබුණා. අපි ගිහිල්ලා ඇහුවා. ඇහුවා මෙයා කිව්වා මේක කොම්පියුටරයක් තමයි පුතා. ඕගොල්ලන්ට නෙවෙයි මේවා ලොකු කම්පැනි වලට ගන්න ඒවා සමාගම් වලට මේක මිල 110 15 20 වෙනි ගණන් කියලා. හරිනේ? ඉතින් මට මුදල තියෙන 4500 අතේ. ඔව්. එකතු කරගත්තු මුදල. ඔව්. ඉතින් එයා කිව්වා ඔය ස්කෝලේ ළමයින්ට තියෙන කොම්පියුටර් වර්ගයක් තියෙනවා අපි නම් දන්නේ නැහැ කොහෙද විකුණන්නේ කියලා. එහෙම පිටකොටුව දක්වාම ඇවිදගෙන ගියා. ඊට පස්සේ පිටකොටුවේදී ඔය ඉලෙක්ට්‍රොනික කඩවල් වලින් එහෙමෙන් අහනකොට ඔය කොම්පියුටරයක් ගන්නවා ස්කෝලේ ළමයින්ට කිව්වම ඒකලන් කෝ නුගේ ගොඩ ගිහිල්ලා හොයන්න නොයි පැත්තේ තමයි තියෙන්නේ කියලා. නුගේ ගොඩ එන්න දන්නෙත් නැහැ. මම මේ ජීවිතේට ඇවිල්ලත් නැහැ නුගේ ගොඩට. ඊට පස්සේ යාළුවයි මයි නැගලා නුගේ ගොඩට ආවා. එතෙන්දි තමයි මෙන්න මේ කොම්පියුටර් ස්ටුඩන්ට්ස්ලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විකුණන්නේ. ඒකට කියන්නේ සින්ක්ලෙයා. බ්‍රෑන්ඩ් නේම් එක සින්ක්ලෙයා. ඒකේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් බේසික් කියන ලැන්ග්වේජ් එක. එක ලැන්ග්වේජ් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒකේ මොනිටරේ වශයෙන් අපි ටෙලිවිෂන් එක යූස් කරගන්න ඕන. මෙන්න මේක මට ගන්න හම්බුණා. කීයද ගන්න එක? ඒ කාලේ 4950යි. ඒක ඔය නුගේ ගොඩට ආපු එවිල්ලද මේ නුගේ ගොඩම බේස් එක වශයෙන් පත් වෙනත් හේතුව? නෑ. ඒ වෙලාවේ මම මාතරට ගන්දරනේ හිටි ගමේ. නමුත් පසුව මං කොළඹට ඇවිල්ලා ගුරුවරයෙක් වශයෙන් කොළඹට ආවට පස්සේ මට හිතුණා මේ නුගේගොඩ තමයි හොඳම තැන මේ බේස් වෙන්න කියලා. එතකොට දැන් ඔබ පරිගණක අධ්‍යාපනය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් සිංහල මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍ය හරහා මේ ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවට අරන්ගෙන ගිය පළවෙනි පුද්ගලයා. ඔබ පරිගණකයේ ගමට සිංහල භාෂාව අපේ භාෂාවෙන් අරගෙන ගිය පුද්ගලයා. ඔබ පරමාදර්ශී චරිතයක් ඒ පැත්තෙන් බලන සුවිශේෂී පුද්ගලෙක්. කවුද අත දුන්නේ මේකට? අත දුන්නේ මෙහෙමයි. දැන් ඒ කාලේ විද්‍යා සංගරා මොනවත් තිබුණේ නැහැ. පත්තර තිබුණේ ලේක් හවුස් ආයතනයේ ගහන නව යුග පුවත්පත. එතකොට නව යුගයේ පුවත්පතේ කතෘතුමා වශයෙන් වැඩ කරේ ආචාර්ය අජන්ත රණසිංහ මැතිතුමා. එතුමා හොයලා තිබුණා ඒ පුවත්පත හරහා මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියන එක සමාජයට කොහොමද සිංහලෙන් බෙදා හරින්නේ කියලා. ඒ නිසා ඔහු ඒ වෙලාවේ තිබිච්ච ප්‍රධාන පෙළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊළඟට තව කීප පොලක ඉන්න විශේෂයෙන් ලොකු ඒ පිළිබඳව පිටරට ගිහිලා අධ්‍යයනය කරපු අයගෙන් විමසීමක් කර ඒගොල්ලන් කිසිම කෙනෙක් එකඟුනේ නැහැ කියලා එතුමා මාත් එක කිව්වා. ඊට පස්සේ එතුමාට කවුරු හරි කියලා තියෙනවා සහිරා විද්‍යාලයේ මෙන්න මෙහෙම ගුරුවරයෙක් ඉන්නෝ මෙන්න මෙයාත් එක කතා කරලා බලන්න කියලා. මං ගැන. ඊට පස්සේ ස්කෝලේට කෝල් එකක් ඇවිල්ලා මෙහෙම නව යුග පත්‍රයෙන් මෙහෙම කියලා එන්න කියලා හෙට. ඉතින් මං එදා ඉස්කෝලේ ඇරලා ඒ කියපු වෙලාවට ගියාම එතුමා හිටියා. එතුමා ඇහුවා මෙනි මෙහෙම අභියෝගයක් තියෙනවා ලියන්න පුළුවන්ද? මං කෝ ලියලා දෙන්නම්. හරිනේ මට එයා කෝ නිවැරදිව ඕනේ කියලා මං කෝ කරලා දෙන්නම්. හරිනේ එතකොට එයා එතුමා ඇහුවා මගෙන් මේකේ පත්තරේ ප්‍රකාශ කරාට පස්සේ මේවා කියවනවා. කියවුවට පස්සේ මේවා දන්න මිනිස්සු ඉන්නවා. එතකොට ඒගොල්ලන් මං කෝ කිසි ප්‍රශ්න නැහැ මං ප්‍රෝග්‍රෑමින් පැත්ත පිළිවෙලකට ශිෂ්‍යයෙකුට බේසික් ලැන්ග්වේජ් එක කොහමද මේ කම්පියුටරින් කරන්නේ කියන එක මම ඒ ටු ස්ටඩි ගන්නන්නා කියලා. ඒ අනුව මට එතුමා ඒ පත්තරේ පිටුවක් වෙන් කරා මගේ පාඨමාලාව වෙනුවෙන් මාස 3ක් 4ක් එක දිගට සෑම සතියෙම මගේ ඒ පාඨමාලාව සිංහලෙන් පළවුණා. ඒක තමයි ආරම්භය. ආරම්භයේ මුල්ම ඒක තමමත් මංගාව තියෙනවා. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් සම්බන්ධයෙන් අර තිබිච්ච මතය කඩපු පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ මේ පරිගණක අධ්‍යාපනයේ හැරවුමක් ඒක. හැරවුම් ලක්ෂයක් වුණා. ලංකා ඉතිහාසයේම පරිගණක අධ්‍යාපනයේ සිංහල මාධ්‍යයෙන් ගමට ගෙන යෑමේ පළවෙනිම අවස්ථාව. දැන් ඔබ තවත් සුවිශේෂී කටයුත්තක් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ දරුවෝ උසස් පෙළ විභාගයට යනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සභා අවුරුදු 4. ඔබ නිර්මාණශීලීව හිතනවා සාමාන්‍ය පෙළින් පස්සේ අවුරුදු 2කමාරකින් UGC එකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය සහිත බ්‍රිතාන්‍ය ජාතික විශ්වවිද්‍යාලයක උපාධියක් අරගෙන දෙන්න උනු මම ලංකාවට. කොහොමද මේ සිතුවිල්ල ඔබට එන්නේ? ඔව් සිතුවිල්ල එන්නේ මෙහෙමයි. දැන් මම අර මූණ දුන්න ඉස්කෝලේ යන කාලෙදී මට ආස විෂය උගන්වන්න ඉස්කෝලෙන් අවසරය දුන්නේ නැහැ. බලපෑම් ආවා. ඒ වගේ මේ විෂයට ආස ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපිව හමු වෙනවා. ඒ කියන්නේ පන්තිවලදී. ඒගොල්ලන් කියනවා මට මෙහෙම යන්න ඕන.
නමුත් මට තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරයි. කොහොම මේ සාමාන්‍ය පෙළ ටිකයි හරි නිකන් අර එල්ලිලා පාස් වෙනවා කියන්නේ. එහෙමයි තියෙන්නේ. ඒ හින්දා මට මේව කරන්න බැහැ නේද කියලා. අද මේ ඔබ කල්පනා කළේ ඔබ එදා මුණ දුණු ප්‍රශ්න ටික අද ආයට මුණ නොදෙන තත්ත්වයට පත් කරන්න. නොදෙන තත්ත්වයට පත් කරන්න. ඒ අනුව මම සෑම්පල්ස් වශයෙන් ස්ටුඩන්ට්ස්ලා තෝරගෙන මම කිව්වා මෙච්චරයි ඕන. හරිද? ඉංග්‍රීසි කතාව කිව්වා. මං කෝ ඉංග්‍රීසි මහලු කොටෝ නැහැ. ඔයගොල්ලන් යම් කිසි මට්ටමකට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනෝනේ ඕ ලෙවල් වල. ඒ නිසා උනන්දුවයි අදිෂ්ඨානයේ තියෙනවා නම් ඕගලන්ට මේක කරන්න පුළුවන් කියලා මම ඔවුන්ව මුලින්ම දානවා ෆවුන්ඩේෂන් කෝස් එකට. හේතු උසස් පෙළ නැහෙනි. එතකොට ඒකට යම් කිසි විශ්වවිද්‍යාල ඉල්ලීමක්ද? ඕ ඒක විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ඕ මොකද න උසස් පෙළ තියෙන ඕන උපාධියකට ඇතුළත් වෙන්න. එතකොට උසස් පෙළ නැති වුණොත් අපි ඒකට හදලා තියෙනවා ෆවුන්ඩේෂන් කෝස් එක පදනම් පාඩම. අර ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න විභාගයේ ඕ ලෙවල් එකනේ. ඕ ලෙවල් ඕ ලෙවල් නමුත් අර ඕ ලෙවල් වලින් පස්සේ අපි අර විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිව්වොත් ලෙවල් 4. ලෙවල් 4 තමයි එංගලන්තේ ක්‍රමයේ හැටියට උපාධිය පළවෙනි වසර. එතකොට ඒ ලෙවල් කියන්නේ ලෙවල් 3. හරිනේ. එතකොට ඕ ලෙවල් කියන්නේ ලෙවල් 2. අල ලෙවල් 3 නැති නිසා තමයි මේ ලෙවල් 3 නැති කරන්නේ. හරියට හරි. ඒක කරලා එයාට අවුරුදු දෙකක පාඨමාලාව අපි ෆාස්ට් ට්‍රැක් කියලා හයර් නැෂනල් ඩිප්ලෝමා එක. ඒ කියන්නේ උසස් ජාතික ඩිප්ලෝමා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පිළිගන්න. ඒ වගේම ලෝකේ ෆාස්ට් ට්‍රැක් එකෙන් ටොප් අප් කියන එකද? නෑ 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 නෑ. ෆාස්ට් ට්‍රැක් කියන්නේ අවුරුදු දෙකක පාඨමාලාව අපි කියන්නේ කඩිනම් කියලා. අවුරුදු එකහමාරෙන් අපි අවසන් කරනවා. මේ දැන් දැන් සාමාන්‍ය උපාධිය සහ මේ උපාධිය අතර පිළිගැනීම වෙනසක් නැහැ. නෑ 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 නෑ. අපි ඉදිරිපත් කරන්නේ ලංකාවේ දැන් අපි බලමු ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, මොරටු. ඒ වගේ බ්‍රිතාන්‍යයේ 100ට 100ක් රජයේ විශ්වවිද්‍යාල මේවා. කෙලින්ම බ්‍රිතාන්‍ය රජයේ විශ්වවිද්‍යාල. දැන් මේ ඒ සහතිකයේ අධ්‍යාපනය ලැබුණාට පස්සේ සහතිකය ලැබෙන්නේ ඒ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලබන ආකාරයට තමයි. ඒ විදිය තමයි. බාහිර ශිෂ්‍යයෙක් වශයෙන් නෙමෙයි. නෑ 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 නෑ. ඒ විදිය තමයි ඒ බැජ් එකට සමාන්තරකට තමයි. හරි හරි බල ප්‍රයෝජනයක් නේ. කියන්නේ ඕ ලෙවල් කරලා අවුරුදු දෙකකින් ඒ ලෙවල් කරලා ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් විතර ගිහිල්ලා ගන්න උපාධිය ඒ ලෙවල් කරන වයසට එනකොට අරගෙන ඉවරයි. අරගෙන ඉවරයි. ඒ ලෙවල් ලු කරලා පොඩි තව මාස 6ක් විතර යනකොට අරගෙන ඉවරයි. මේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු උපාධිය. අනිත් එක රැකියාව වෙනද පොලට සුදුසු සිලබස් එක. මොකද විශ්වවිද්‍යාලය ඔබ සම්බන්ධයි. අපි දැනට සම්බන්ධ වෙලා ඉන්නේ රෙක්සෑම් ග්ලින්ඩෝ කියන විශ්වවිද්‍යාලය. මොකද ඉන්ටර්නැෂනල් රෑන්කින්ග්ස්, වර්ල්ඩ් රෑන්කින්ග්, ඒ කියන්නේ මෙහෙමයි. අපි බලන්න ඕනේ යුනිවර්සිටි එක රෙකග්නයිස්ඩ් කියලා. මොකද අපි පිට රටක වෙන මේ මයිග්‍රේෂන් හරි ඕන මෙහෙකට යනකොට එතෙන්දි බලන්නේ පිළිගත්තු විශ්වවිද්‍යාලයක්ද කියන එක. දැන් අපි තුමු කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේ බ්‍රිතාන්‍යයේ 100ට 100ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. එතකොට රෑන්කින් බැලුවම මේගොල්ලන් ස්ටුඩන්ට් සැටිස්ෆැක්ෂන් කියන කැටගරි එකේ 32ට ඉන්නවා 2019 ගාඩියන් කරපු පරීක්ෂණය අනුව. මොකද රෑන්කින් කියන එක බ්‍රිතාන්‍ය රජයෙන් කරන වැඩක් නෙමෙයි. මේක ගොඩක් අය දන්නේ නැහැ. මේක ගොඩක් අය හිතාගෙන ඉන්නේ රජයෙන් කරනවා කියලා. ඉන්ඩිපෙන්ඩන්ට් කණ්ඩායමක්. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ ගාඩියන්ස්, ටයිම්ස් ඒ වගේ නිවුස් පබ්ලිෂර්ස් ලින්නෝ. ඒගොල්ලන් විසින් ඒගොල්ලන්ගේම ක්‍රයිටීරියා. ඒ කියන්නේ ඒගොල්ලන් විසින්ම හදාගත්තු යම් කාරණා සෙට් එකක් අනුව එයාලා තීන්දු කරනවා. ඔබ දැන් ඒ අයත් එක්ක ගිවිසුම් ගතව දින්නේ? ඔව්, අපි විශ්වවිද්‍යාලෙත් එක්ක ගිවිසුම් ගතව නැතුව කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ මේ මේ ගිවිසුම් ගත ආයතනය ලන්ඩන් ටෙක් සිටි කැම්පස් එක. ලන්ඩන් ටෙක් සිටි කැම්පස් එක දැනට යන්නේ. එතකොට මේ පාඨමාලා සම්බන්ධයෙන් මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ වගේ MBA කරනවා. MBA එක තියෙනවා. මේ විශ්වවිද්‍යාලෙමයි. ඔව්, MSc එක තියෙනවා කම්පියුටින් වල. ඊළඟට බැචලර් ඔෆ් සයන්ස් තියෙනවා කම්පියුටින්, බැචලර් ඔෆ් BA හොනර්ස් බිස්නස් ඩිග්‍රී ඒ වගේම තියෙනවා. ඒ හැම එකම යන්නේ අතනට සමාන්තරගතව. එතකොට අපේ ශිෂ්‍යයා එංගලන්තයට ගිහිල්ලා අර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගත්තු සහතිකේම තමයි අපේ ශිෂ්‍යයටත් ලැබෙන්නේ. එතකොට මොකද්ද සහතිකය දැන් එංගලන්තයේ ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙන ගන්නවා හා සමාන අභ්‍යන්තර සහතිකයක් ලැබෙනවා නම් මේ ඔබේ ආයතන එංගලන්තයේ තියෙන මේ විශ්වවිද්‍යාලය මේ නුගේගොඩ නගරේ තමයි ලන්ඩන් ටෙක් එක තියෙන්නේ. හරි විදිහට අධ්‍යාපනය ලබා දෙනවද? අපේ සිලබස් එක කවර් වෙනවද? එහෙම නැත්නම් මේගොල්ලෝ මේ වෙන විදිහකට මේක කරලා අන්තිමට සහතිකේ පොන ලබා ගන්න ක්‍රමවේදයක යනවද? මේ විශ්වවිද්‍යාලය මේව බලනවද? බලනවා බලනවා. ඒක එහෙම කරන්න බෑ. දැන් ඔබට ඕන ඕන විදිහට කරන්න බෑ 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 බෑ. එහෙම කරන්න බෑ. ඒ විශ්වවිද්‍යාලයේ යටත් වෙනවා එංගලන්තේ ක්‍රමයේ හැටියට Quality Assurance Agency of Higher Education QA. ඒතර QA එක මොනිටර් කරන විශ්වවිද්‍යාලය.
तर विश्वविद्यालय अभी मोनीत करोट गोडा क्रमवेदती नो निकांगल मेहेम बेह एक गुलांगे मोडल सिस्टम में कत्ती नो नाखरी वि एल सिस्टम में कत्ती नो ये सिस्टम में कई अटते मे शिष्य मोनीट वेनवा इलाट या करपू वैड वेन तैंगलिंग अतने प्लीग्रिसम चेक करनावा इत मात्र अभ्यंतर अपे मेहे वेनम पैनल कत्तीनो यूनिवर्सिटी पत् करपु एला लंका कट्टी है नमूत यूनिवर्सिटी हम पत्कर अभी तो ना पत्कर लेकिन अभी तो ना कि अभी तम इधरी पत्कर नमूते अभी इले ना यूनिवर्सिटी सैटिस्फेक्ना तम इधाने हेम इकटम योटे प्रोग्रम लीडर के नवा ये यूनिवर्सिटी प्रोग्रम मोड्यूल मोड्यूल ट्यूट के नवा मेहे प्रोग्रम लीडर के नवा ये विद्यटे मे अध्यापने तीन प्रमति नु याण एक एंगलते क्यू ए की आयतने इद्री पात्र क्रमवेदे अस्तो ये क्रमवेदे अभी अनुगमने भौगोलिक उपाधि लबादन आयतन नियामने बरपतल संवाद आयतन तीर उपाधि खड़ विद्यार्थी किसी क्वालिटी ओन ओन विद्य उपाधि दिन अध्यापन अंतिम एलियटे निकमिक मोटे एलियट इन मे चोदना मुखा ब्रिटानी विश्वविद्यालय का दिदाह वसर करगे अपे मे अद्यक मुहूर्त विस्साई इतकोट दैनट अपे शेस्त्री हरणी अपे शेस्त्री शिष्य शिष्य आवाड पारगण के बलूद अद इंट्रस्ट्री के इन्नो एक अद रखिया वल इन्नो ඔවුන්ට වැඩ බැරි නම් සාහතිකය පෙන්වුවා කියලා පෞද්ගලික ආයතන වල ගන්න නැහැ සාහතික මේ සාහතිකය ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගැනීමක් තියෙනවා පිළිගැනීමක් තියෙනවා ඕන තැනක පිළිගන්න හේතුව UK නැරික් කියන ආයතනේ තමයි එංගලන්තේ මේ මේවා වැලිඩේට් කරන්නේ ඒ ආයතනේ වැලිඩේට් කරනේම ලෝකේ ඕනම තැනක පිළිගන්න ඔබ පිළිගන්නවද මේ පෞද්ගලික උපාධි ලබා දෙන ආයතන නියාමනය විය යුතුයි කියන නියාමනය විය යුතුයි ඔබ 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 නිවැරදි ආකාරයට කරනවා වෙන්න පුළුවන් හැබැයි යම් කිසි අය දැන් අපි දකිනවා සමහර ස්ථානවල මේ 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 බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාල වෙන උපාධි උත්සව මෙන්න මේ ආචාර උපාධි ලබනවා මේකේ මේවා හැල්ලු වෙලා තියන්නේ අතරම අත කතාවයි ඒ නිසා කන්නේ තිතරන අනේ මීට වඩා හොඳයි අපි අවුරුදු 4 ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනනවා වර්ල්ඩ් රෑන්කින්ග්ස් වල වෙනම කතාවක් මේ පැත්තකින් තියෙනවා අත කතාව ඔබ ඒක පිළිගන්නවද ඔව් මම පිළිගන්නවා නමුත් එකක් තියෙනවා දැන් ඔය මං කියන විදිය විශ්වවිද්‍යාල වලින් එහෙම උපාධි ගන්න බෑ ඒකට හේතුව ඒ ප්‍රමිතිය ඒ වයි ප්‍රමිතිය තමයි ගොඩක් ලංකාවෙත් දැන් අනුගමනය කරන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවලත්. එහෙම උපාධියක් ඒ වයින් ගන්න බෑ. ඒ කියන්නේ දැන් අර අධ්‍යාපන කඩේ කොම දැන් කට්ටියක් හිටර තියා මෙන්න සල්ලි ටික දුන්න මෙන්න උපාධි සාති. එහෙම ගන්න බෑ. කොමත් ඒ රටේ හැටියට එහෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනයට ගෙවන්න ඕන. ඒක එහෙ පොලිසි එක. සාමාන්‍යයෙන් ඔය ඔබට ගෙවන්න ඕන මිල එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වියදම් කරනවා නම් අපි දකිනවනේ ඇහෙන මුදලක් ඕස්ට්‍රේලියාවට අපේ යනවා වාර්ෂිකව. එංගලන්තයට අපේ යනවා. විවිධ රටවලට යනවා. ඕස්ට්‍රේලියාව එංගලන්තයට ගිහද අපි විශ්වවිද්‍යාල එංගලන්තේ නිසා අපි ඉගෙන කතා කරමු. එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගේ වියදමට වඩා සැහෙන අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. අඩු මුදලකට ලබා දෙනවා ඒ ලංකාවේ. නමුත් අපේ එක බැලුවොත් අපි ඉතාම සාධාරණ මේ අධ්‍යාපනය වෙනුවෙන් කරන සාධාරණ මුදලක් තමයි මේ කෝස් එකට අය කරන්නේ මම අභියෝග කරනවා අද අභියෝග කරනවා මෙවැනි විශ්වවිද්‍යාලයක ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රමිතියක් තියෙන්න ඕනනේ මෙවැනි විශ්වවිද්‍යාලයක මෙවැනි විශ්වවිද්‍යාල හෝ මෙවැනි තත්ත්වයේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියකින් අද ලංකාවේ අඩුම ආයෝජනයක් කරලා උපාධියක් ලබා ගැනීම අවස්ථාව දෙතුනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය නැහැ අනවශ්‍ය මේ ගසා කෑම් වගේ දේවල්. ඔබ අමාරුවෙන් උඩට ආපු කෙනෙක්. ගන්දර ප්‍රදේශයේ ඉපදිලා. මේ මේ ඊට පස්සේ විවිධ පාසල් වල අධ්‍යාපනය ලැබලා පරිගණකයක් නැති කාලේ ඔයාගෙන ඇවිල්ලා දරුවා ළඟට අරගෙන ගිය පුද්ගලයෙක්. ඔබ අලුත් දෙයක් සමාජයට දුන්න කෙනෙක්. ඔබ හිතනවාද ඔබෙන් සමාජයට වෙන්න ඕන යුතුකම වෙලා තියෙන ඔබ මේ රටට ණයක් නැති මිනිස්සෙක්. මම ණයක් නැහැ. මොකද මම මේ මේ විදිහේ අධ්‍යාපනය පැත්ත කරලා තිනවා. ඊළඟට 1993 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්ෂණය මණ්ඩලය හරහා මට ඉල්ලීමක් කරා මේ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච රණවරුව සම්පූර්ණයෙන්ම අය කිරීමකින් තොරව අපිට මේ අවුරුද්දක පාඨමාලාව පුහුණු කරලා දෙන්න පුළුවන්ද කියලා. මොකද ඒගොල්ලන් ගිහිල්ලා තිබුණ හැම ආයතනෙම. ඒතකොට ඒ හැම ආයතනෙම සල්ලි ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ මේ ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය හරහා. ඒ කියන්නේ කවුරුත් නොමිල දෙන කැමතිලා නැහැ. කිසිම කෙනෙක් කැමති වෙලා නැහැ. ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා මට කිව්වා හමුදාවෙන් මෙහෙම මෙහෙම කියලා. මම ඒක දෙන්න කැමති වුණා. අවුරුද්දකට 25 සිට 50ක්. එතකොට අද මේක අහගෙන ඉන්නවා ඇති.
අද මේක අහගෙන ඉන්නේ වැටි 1993 ඉඳලා 2004 වෙනකම් ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත තත්ත්වයට පත් වෙච්ච රණවිරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ එක සත්‍යයක් ගන්නෙ නැතුව හරිනේ අපේ ඩිප්ලෝමා පාඨමාලාව ඒ කාලේ තිබිච්ච ඩිප්ලෝමා පාඨමාලාව වාර්ෂික අවුරුද්දක පාඨමාලාව අපි ඔවුන්ට ලබා දුන්නා. ඔබ මේ දක්වා කොපමණ විතර ශිෂ්‍ය ශිෂ්‍යාව ප්‍රමාණයක් උපාධිධාරීන් විදිහට බිහි කරලා දෙනවද මේ සමාජයට? ඔව් උපාධිධාරීන් වශයෙන් නම් දැනට 2000කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. සාමාන්‍ය ඩිප්ලෝමාධාරීන් ප්‍රමාණයක් වශයෙන් නම් අපි 25000කට එහා මේ අවුරුදු 31 කාලය තුල මොකද මේ ලන්ඩන් ටෙක් කියන ආයතනය අපි ආරම්භ කරේ 1989. එතකොට එතැන් සිට 25000කට වැඩි පිරිසකට ඩිප්ලෝමාධාරීන් වශයෙන් අපේ ආයතනය හරහා ඉදිරි එළියට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ක්‍රමය හරහා මොන වගේ අලුත් ක්‍රමවේදයකට යන්න බලාපොරොත්තු ඔබ අලුත් විශ්වවිද්‍යාල සමග එකතු වෙන බලාපොරොත්තු වෙනවද යමක් අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් දැන් ඇත්තම කියනවනම් අපි අපේ ආයතනය තවදුරටත් ව්‍යාප්ත කරනවා. ඒ අනුව අපි ඉදිරියේදී මගේ ගමේ මාතර අපි විශේෂ අලුත්ම මධ්‍යස්ථානයක් පටන් ගන්නවා. ආ ඒක දැනට බ්‍රාන්චස් නැද්ද? දැනට නැහැ. අලුත්ම අපේම බ්‍රාන්ච්. ඒ කියන්නේ අපි රෙන්ට් එකට අරගෙන ඒව නෙවී. මේ ඔක්කොම අපේ ආයතනික මේවා කිසිම දෙයක් ආයතනයේ සතු දේපළ සියල්ල. ඊළඟට ඒ වගේ ආරම්භ කරනවා. ඊළඟට අපේ මේ නුගේගොඩ මේ මධ්‍යස්ථානය තවත් විශාල ගොඩනැගිල්ලක් හරහා දිනු කරන්න සැලසුම් සකස් කරලායි තියෙන්නේ. දැන් මෙතනදී අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ලැන්ග්වේජ් බැරිය. ඒක මම මේ අවසන් වශයෙන් අහන්නේ. ඔබ ඒ දවස්වල කල්පනා කළා පරිගණකය මේ ගමට අරගෙන යනකොට භාෂා ප්‍රශ්නයට විසඳුමක් සෙවු මිනිසෙක් ඔබ. දැන් නැවත මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන් නේ. ඔව්. ඒක මන් නම් කියන්නේ මේකට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම බොරු මත. දැන් නම් කොහොමද ඒ ඔප්පු වෙලක් ඉවරයි. අපේ කාලෙදී හරි අමාරුයි අපිට ඉදිරියට යන්න. ඇයි මේක මේ කියන්නේ මේගොල්ලන් මේ සිංහලෙන් ඔය කම්පියුටර් කරලා වැඩකුත් නැහැ කියලා. එහෙම මතයක් එක්තරා පිරිසක් ගොඩ නැගුවා. මොකද ඒගොල්ලන් තමයි ඒ කාලේ මේවා පාලනය කරේ. අධ්‍යාපනය දීලා සල්ලි ඒ කියන්නේ ඒ කාලේ ඔබතුමා කියන්නේ රුපියල් 60000ක් ගන්න සාමාන්‍ය පාඨමාලාවකට. ඉතින් අපි ගන්නෙ රුපියල් 3000ක්. මාසෙන් මාසේ ළමයට ගෙවන්න දුන්න රුපියල් 500 ගන්න. නමුත් පාඨමාලාව එකයි. ඔබ දැනටත් ශිෂ්‍යත්ව ලබා දීමක් කරනවාද දුප්පත් දරුවෝ එහෙම ආවොත් එහෙම යම් යම් කොන්දේසි සහිතව යම් සහනදායි ගාස්තු ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ කිසියම් ඔබේ නිර්ණායකයන් තිබෙනවා ඒක සම්පූර්ණ කරනවා නම් තමයි. ඔව් ඒවත් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් සමහරක් ඒවයි තියෙනවා. දැන් යුනිවර්සිටි එකට ගෙවන්න ඕනේ ෆී එකක් තියෙනවා. ඒක දරන්න ඕනේ. අපේ ආයතනයේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් අපි බොහොම අඩුවෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කියනවනේ දැන් ඉගෙන ගන්න අයට විශාල මුදලක ගාස්තු අඩුකලේ ශිෂ්‍යත්වය ලබා දීලා තියෙනවා. අවසන් වශයෙන් කියන්න මොකද්ද රටට දෙන්න තියෙන පණිවිඩය? ලන්ඩන් ටෙක් සිටි කැම්පස් තවත් බොහෝ ආයතන අතර තව එකම එක ආයතනයක්ද? එහෙම නැත්නම් අධ්‍යාපනය ලබා දෙන මේ වගේ ආයතනයක වශයෙන් තිබෙන ආයතන රසක් අතුරින් සුවිශේෂී ආයතන. අපි සුවිශේෂී ආයතන කියන්නේ ඇයි ඒ කියන්නේ එකක් තමයි. මේක මේ බහැයි කියපු මතයට ගිහිල්ලා අපි ඒ ළමයි යවලා තියෙනවා. ඊළඟට අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දරා ගන්න පුළුවන් ගාස්තු ක්‍රමයක් දීලා තියෙනවා. ඒකෙන් දැන් බලන්න දැන් අපේ දැන් නිදර්ශනයක් වශයෙන් ඔබතුමා ඇහුවා මෙහෙ කරන උපාධියක් එංගලන්තේ කරන උනම් කීයද? දැන් අපි ගත්තොත් MBA එකක්. මෙහෙ ශිෂ්‍යයෙකුට කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම 399000කට. එංගලන්තේ ගිහිලා කරනවා නම් ඒක 130000ක් වෙනවා. සේම් එකම යුනිවර්සිටි එක. ඒ වගේම එකම උපාධි සහතිකය. එකම උපාධි සහතිකය. හරිනේ. ඒ වගේම ඊට සමාන උපාධි ලංකාවේ උගන්නන තැන්වල සියල්ල 105ට එහා මුදලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට අපි ඉතාම අවම මුදලකට ආයෝජනයකින් මේක කරන්න අපි ලොකු සේවයක් කරනවා. එහෙනම් අපි විශේෂයෙන් සුවිශේෂී. අපේ තමයි ගාස්තු අඩුම. මම අභියෝග කරනවා. හොඳයි. ඒ අභියෝගය අපි සමාජයට ඉදිරිපත් කරනවා. උත්තරයක් තියෙනවා නම් ඒ අභියෝගයට පිළිතුරු දෙන්න හැකියාවකුත් තියෙනවා. කෙසේ වෙතත් ජීවිතයේ ජයගත් මිනිසෙක් විතරක් නෙමේ රටට අලුත් වැඩපිළිවෙලක් සහිතව සමාජයට ආ අයෙක් පරිගණක අධ්‍යාපනය මුද්‍රිත මාධ්‍යෙන් සිංහල භාෂාවෙන් ගමට අරගෙන ගිය නිසා ලන්ඩන් ටෙක් සිටි කැම්පස් හි සභාපති කළමනාකර අධ්‍යක්ෂ MHA සූෆ මහතා සමග අපි කතා කරමු. බොහොම ස්තුතියි ඔබතුමාටත් මේ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් මේ වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්.